දැන් ජනතාව කියමින් ඉන්නේ පොලිසිය බල්ලට ගිහිල්ලා කියලා. ආණ්ඩුව බූරුවන්ට දුන්නම පොලිසිය බල්ලට යනවා. ඒක වළක්වන්න බෑ. ඒක තමයි දැන් ඇති වෙලා තියෙන තත්ත්වය. අපි අහන්න කැමති නිරෝධායන කඳුරකට කෙනෙක්ව දාන්න PCR පරීක්ෂණයක් කරන්න ඕන. මේ වසංගතයේ ඔහුට බෝවිලා තියෙන්න ඕන. ඔහු රෝගීක වෙලා තියෙන්න ඕන. ස්ටාලින් සහෝදරයාව PCR පරීක්ෂණයක් කළාද? එහෙම නැත්නම් ඇන්ටිජන් ටෙස්ට් කරාද? පරීක්ෂණයක් කරාද? දුමින්ද නාගමෝ සහෝදරයාට එහෙම කරාද? එහෙම කරේ නැහැ. එහෙනම් මේක නිරෝධායන කඳවුරකට ගාල් කිරීමක් නෙමෙයි. ඉතා පැහැදිලි. මේක රැඳවුම් කඳවුරකට ගාල් කිරීමක්. ආණ්ඩුවේ දේශපාලන විරුද්ධවාදීන්ව එහෙම නැත්නම් යුක්තිය සාධාරණීලලා අරගල කරන මිනිසුන්ව රැඳවුම් බාරයේ තබා ගැනීම සඳහා සකස් කරලා දෙන වැඩසටහන. එහෙම කරන්න කිසිම නීතියක් නැහැ. ඉතා පැහැදිලි. ඒ නිසා අපි ඉස්සෙල්ලාම ආණ්ඩුවට කියනවා හෙට වෙනකොට ස්ටාලින් සහෝදරයාව PCR පරීක්ෂණයකට ලක් කරලා හැබැයි ලෙඩක් හැදිලා තිනවනම් ඒකටත් ඔක කියන්න ඕන දැන් ආණ්ඩුව ලක් කරලා වහාම අනිද්දා වෙනකොට එළියට දාන්න ඕන දුමින්ද නාගමෝ සහෝදරයාව PCR පරීක්ෂණයට ලක් කරලා අනිද්දා වෙනකොට එළියට දාන්න ඕන එහෙම නොවනවා නම් මේ රාජපක්ෂ කල්ලියේ මර්ධණයට එරෙයි මේක ආණ්ඩුවක් නෙමෙයි මේකට ආණ්ඩුව කියන නම පාවිච්චි කරන්න සුසුසු නැහැ රාජපක්ෂ කල්ලියේ මේ මර්ධණයට එරෙහිව මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාර අනෙකුත් සංවිධානත් එකතු කරගත්ත මහා වැඩ වර්ජනයකට නොදුරේම යනවයි කියන එක අපි ආණ්ඩුවට මතක් කරන්න ඕන. ඉන් මෙහා ගණදෙනුව බේරගන්න අපි ලෑස්ති. ඉන් මෙහා ගණදෙනුව බේරගන්න ලෑස්ති. ස්ටාලින් සහෝදරයාවත් දුමින්ද නාගමෝ සහෝදරයා ඇතුළු අනෙකුත් සහෝදරු ටික වහාම එළියට දාන්න ඕන PCR පරීක්ෂණයක් කරලා. එසේ නොකොට මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන නිරෝධායන කඳවුරක තියන්න බෑ. ඒවට ගෙනියන්නේ රෝගීන්. වෙන කවුද ගෙනියන්නේ? එතකොට රෝගියෙක් බවට සහතික කරගත්තද? එහෙම කරගත්තේ නැහැ. එහෙනම් මෙතන පාර්ලිමේන්තුවේදී පොලිස් ඇමතියා කිව්වා වගේ මේ නිරෝධායන කඳුරක නෙමෙයි ඒගොල්ලන්ගේ මර්ධනයට අනුව ඒගොල්ලන්ගේ ජනතා ද්‍රෝහි ක්‍රියාමාර්ගවලට එරෙහිව පාරට බයින මිනිසුන්ව අල්ලලා ගෙනින් දාන අර බූස වගේ ඒ කාලේ බූස වගේ රැඳවුම් කඳුරක් බවට මේගොල්ලෝ මේවා දැන් පත් කරලා දිනනවා. ඒ නිසා වහාම මේක අකුලන්න ඕන නිරෝධායන නමින් මේ කරන මර්ධනය නවත්තන්න ඕන එම මර්ධනයට එරෙහිව සටන් කරලා ජයග්‍රහණය කරන්න අපි ලෑස්ති කියන පණිවිඩය මේ රටේ පාලකයන්ට අපි දෙනවා ජනතාවට අපි කියනවා එකතු වෙන්න තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න මේ වෘත්සමිති ව්‍යාපාරයේ සහ බහුජන සංවිධාන